ෆයින් එකක් දිනවනවා මම හිතනවා ඒක ඉතාමත් තවත් සතුටු වෙන්න අවස්ථාවක්. මම හිතුවා මේ වෙලාවේ තමයි හොඳම අවස්ථාව. බංග්ලාදේශ් මාත් එක්ක සාකච්ඡා වටයකදී මට කියලා තිබ්බේ 2-day ක්‍රිකට් පටන් ගන්න ඕනේ. ඒගොල්ලන්ට 4-day ක්‍රිකට් පටන් ගන්න ඕනේ. ඒගොල්ලන් ටෙස්ට් ක්‍රිකට් පටන් ගන්න. මේ තීරණය ගැන කොහොම මගේ අහනවා. මේකේ ෂෝට් කට් එකක් නෑ කොහෙවත්. අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ක්‍රීඩාවට ආදරය කරන ඔබ හැම දෙනාටම අද දවසේදී Sports Hub face to face segment එකත් එකතු වෙන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකෙක්, ඒ වගේම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙක්, වගේම හිටපු ප්‍රධාන පුහුණුකරුවෙක්. ඔහු වෙන කවුරුත් නෙමේ, හෂාන් තිලකරත්න. ඉතින් face to face segment එකත් එකතු වෙන හෂාන් අයියාගෙන් අපි අහලා දැනගනිමු මේ දවස්වල ක්‍රිකට් වෙනුවෙන් මොකද කරන්න කියන කාරණාව. එන්න මාත් එක්ක. හෂානගේ අයිබෝන් කියලා පිළිගන්නවා ස්පෝර්ට්ස් හබ් ෆේස් ටු ෆේස් සෙග්මන්ට් එකට. මුලින්ම හෂානගේ දැනගන්න කැමති මේ දවස්වල අයියාගේ ජීවිතේ ගෙවෙන්නේ කාර්යබහුලවද නැත්නම් ටිකක් නිදහසේ කාලය ගත වෙනවද කියලා. නැවතරක් කාන්තා කණ්ඩායම බොහෝමකට පටන් ගත්තා. අපි සුමාන දෙක ට්‍රේනින් බ්ලොක් එකක් තියෙනවා. ඒකේ ඔක්කොම ෆිසිකල් ට්‍රේනින් සහ අනිකුත් ජිම් වල තමයි කරන්නේ. මොකද ඉස්සරහට එන ටූර්නමන්ට්ස් වලට ඒගොල්ලන් ලෑස්ති කරන්න ඕනේ ඉන්ජරි ෆ්‍රී. ෆයින් එකක් දිනවනවා මම හිතනවා ඒක ඉතාමත් තවත් සතුටු වෙන්න අවස්ථාවක්. නමුත් දැන් තියෙන චැලෙන්ජස් වලට අපිට ඉස්සරහට මේ තරඟ කරපු විදිය පසු විපරමක් කරලා ඒගොල්ලෝ ඊළඟ චැලෙන්ජ් එකට යන්න මම හිතන්නේ මේ වෙනකොට මේ ට්‍රේනින් පටන් ගන්න ඉවරයි. හෂාන් අයියා, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ඔබගේ මඟ පෙන්වීම, ඔබගේ පුහුණුකාරීත්වය යටතේ වසර 14කට පස්සේ අවසන් තරගයකට සුදුසුකම් ලබන්නේ ප්‍රධාන පුහුණුකරු විදිහට ඔබට තිබෙනේ සතුට කොයි වගේද? ආයිතම සතුටුයි. විශේෂයෙන් අවුරුදු 14කට පස්සේ ෆයිනල් එකට ආපු එක. අපිට ෆයිනල් එක ජයග්‍රහණය කරා නම් පිටත් හරි සතුටුයි. මොකද අපිට මේ ගේම් එක වුණත් අපිට අපේ ප්ලෑන්ස් එක්සිකියුට් කරා නම් අපිට තරගයේ ජයග්‍රහණය කරන්න තිබුණා. නමුත් මේ ඉන්න ක්‍රීඩිකාවන් දැන් එකතරා මට්ටමකට ඇවිල්ලා ඉන්නේ. එතනින් දැන් ඒගොල්ලෝ දන්නවා තරගය දිහා බලලා ජයග්‍රහණය කරන්නේ කොහොමද, ප්ලෑන් එකක් දුන්නාම ප්ලෑන් එක එක්සිකියුට් කරන්නේ කොහොමද කියන ඒ නොලෙජ් එක දැන් ඒගොල්ලන්ට තියෙනවා. තවත් හුඟක් දුර යන්න තියෙනවා. මම හැමතිස්සම කියන්නේ ලෝකේ පළවෙනි 4 දෙනෙක් කොහොමද කියන එක. ඒ වගේම තමයි මේ ජයග්‍රහණත් එක්ක කාන්තා ක්‍රිකට් වල ලංකාවේ ලැබිය යුතු අභිමානය සහ ගෞරවය ලැබිලා තියෙනවා. ඒ තැනට ඔබ අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අරගෙන ඇවිල්ලා තියෙනවා. මම පමණක් නෙමෙයි, මෙතන විශේෂ මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශාල අනුග්‍රහයක් අපිට ලැබුණා. ඒ වගේම මාත් එක්ක වැඩ කරපු අනිකුත් පුහුණුකරුවන් සහ හුඟා කට්ටිය වෙහෙසු ලංකාද සිල්වා දිනු කෙටියා රජ ලංකාද සිල්වා තස්නීම් දර්ශන එතකොට අපේ චමරි එතකොට තව අපිට හිටියා කවිරංග පැනලිස්ට් මේ හැම කෙනාම. ඒ වගේම තව බෑක් ඔෆිස් එකේ ඉන්නවා ඉන්ද්‍රානි සහ මනුජ. මේ හැම කෙනාම විශාල කැපකිරීමක් කරා මේ තැනට එන්න. ඉතින් ඒගොල්ලෝත් තාමත් නිහතමානීව මතක් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලැබිච්ච අනුග්‍රහය. ඒ හැම දෙයක්ම එක තමයි අපිට මේ ගමන යන මේ විදිහට සාර්ථකව ඉවර කරන්න පුළුවන් වුණේ. මම නිවැරදි නම් ඔබ පහුගිය අවුරුද්දේ ජුනි මාසේ තමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙක් වෙන්නේ වසර 2ක කාලයක් සඳහා. ඔබට තව කාලයක් තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන්න. ඔබට නව තනතුරක් ලැබිලා තියෙනවා බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා. ඉතින් මේ තනතුරේ වැඩ බාර ගන්න කවදද? මේ වැඩ කටයුතු කොහොමද කරන්නේ සහ ඇයි හදිස්සියෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වෙන්නට තීරණය කළේ? ඇත්තටම මෙතෙන්දී ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. මොකද මාව ශ්‍රී ලංකාවේ හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරා. ඒ අවශ්‍ය හැමදාම මට ලබා දුන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ අනුග්‍රහයකත්වයෙන් මට ලෙවල් 3 කරලා මාව කෝච් කෙනෙක් කරා. ඉතින් දැන් මම මේ වෙනකොට අවුරුදු මම පටන් ගත්තේ පුහුණුකරුවෙක් හැටියට ටිකක් පරක් මගේ ජීවිතයේ පසු කාලෙක පහුවෙලා. ඉතින් දැන් මම අවුරුදු 7ක් විතර වැඩ කරලා තියෙනවා. 6 මාසක් 7ක් විතර පුහුණුකරුවෙක් හැටියට. ඉතින් දැන් මම හිතුවා මේ වෙලාවේ තමයි හොඳම අවස්ථාව මගේ කැරියර් එක කෘතියක් හැටියට ඉස්සරහට යනවා නපුණු කරුවෙක් හැටියට ඒ සඳහා අවශ්‍ය වෙනවා මේ පිටරට ගිහිල්ලා ඒ පුහුණු වීම අවශ්‍යයි. ඉතින් ඒ සඳහා තමයි මම ඒ තනතුර බාරගත්තේ. ඉතින් පොඩි මම හිතන අවුරුදු දෙකකට තමයි මම අත්සන් කරේ. මම හිතනවා ඊටින් පස්සේ මට නැවතවරක් මගේ දැනුම වැඩි දියුණු කරගෙන ලංකාවේ නැවත සේවයක් කරන්න මට පුළුවන් වෙයි කියලා. ඔබ නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එකතු වෙන්න බලාපොරොත්තුක් තිබෙනවද මේකෙන් පස්සේ? ඇත්තටම මොකද තමන් මම හරිම ආසයි මේ කණ්ඩායම් දෙකම World Cup එකක් ජයග්‍රහණය කරන තරම මට්ටමටම ගේන්න පුළුවන් නම් ඒක තමයි මගේ අභිප්‍රායය. ඉතින් ඔබ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන කාලේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් යම් ස්ථානයකට ගේන්න ඔබට හැකියාව ලැබුණා ඔබගේ පුහුණුකාරීත්වය යටතේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන තත්ත්වය ඉස්සරහට මේ ආකාරයෙන් රැගෙන යාමට කොයි වගේ සැලසුම්ද ඔබ යෝජනා කරන්නේ? ඇත්තටම මේ වෙනකොට අපි කලමනාකාරීත්වයත් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා. අපි හැමදාම ඉල්ලා සිටියේ කොහොමද අපි මේ තරග කාලසටහන ශක්තිමත් කරන්නේ කියලා. ඒ ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත්. මොකද අපිට මේ වන් ඩේ සහ T20 මේ ක්‍රීඩා කරනකොට මේ ටෙම්පරමන්ට් එක හරියම වැදගත්. ඉතින් අඩුම ගානේ දැන් මැචස් 7යි අපි ක්‍රීඩා කරන්නේ. දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දීලා තියෙනවා අපිට සුපර් ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් එකක් ගන්න. එතකොට ඒකේ මේ ප්‍රොවින්සස් හතරක 50 over සහ T20 ටූර්නමන්ට් එකක් තියෙනවා. ඊට අමතරව අපි ඉල්ලා සිටියා මේ දින දෙකේ තරග පවත්වන්න කියලා. මොකද එහෙම වුණාම තමයි මේ ටෙම්පරමන්ට් එකක් එන්නේ. බෝලයක් බෝල් කරන්න, බැට් කරන්න. එතකොට ඒ අවශ්‍ය මේ තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කරන්න පුළුවන් වෙන්නේ මේ 2 day games වල. ඉතින් මේ වෙනකොට බංග්ලාදේශ් මාත් එක්ක සාකච්ඡා වටයකදී මට කියලා තිබ්බේ 2 day ක්‍රිකට් පටන් ගන්න ඕනේ. ඒගොල්ලන්ට 4 day ක්‍රිකට් පටන් ගන්න ඕනේ. ඒගොල්ලන් ටෙස්ට් ක්‍රිකට් පටන් ගන්නවා. ඒ වගේ කාන්තා කණ්ඩායමට ඒගොල්ලෝ ඉස්සරහට හුඟක් හිතන අය. මොකද මේ විශාල අනුග්‍රහයක් ICC එකෙන් ලැබෙනවා. ඒ වගේම කාන්තා කණ්ඩායම අද තියෙන අනිත් රටවල් එක කරට ක්‍රීඩා කරන්නේ. එහෙමනම් අපි තරගකාරීත්වයට මුහුණ දෙන්න අපිට යම්කිසි වැඩිපිළිවෙලක් ශක්තිමත් වැඩිපිළිවෙලක් හඳුන්වා දීම අවශ්‍යයි. අශන් අයියේ වගේම දැනගන්න කැමතියි 2023 වසරේදී අඳුර 2020 කාන්තා ලෝක කුසලාණිය එනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැන් අභියෝගයක් තිබෙනවා. ඒ අභියෝගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොයි වගේ මුහුණ දිය යුතුද? ඔබ කොහොමද සිදු කරන්නේ බංග්ලාදේශ් කණ්ඩායමට? ඇත්තට අපි මේ වෙනකොට ඒගොල්ලන්ගේ තියෙන අඩුපාඩු දැනගෙන තියෙන අපි කොහොමද අපි පළවෙනි ඕවර් 6 ගහන්නේ කොහොමද ඊළඟ 7 ඉඳලා 20 ගහන්නේ කොහොමද අපි කොතෙන්ද ඇක්සලරේට් කරන්න ඕනේ කියන දැනුම එයාට තියෙනවා. ඒ දැනුම අපිට පුහුණු වීම සහ අපිට ප්‍රැක්ටිස් ගේම්ස් වල පුළුවන් නම් ඒක ඇප්ලයි කරගන්න. ඇප්ලයි කළා යම් කිසි කොන්ෆිඩන්ස් ලෙවල් එකකට අපිට ඒගොල්ලෝ ගෙන්නන්න පුළුවන් නම් අපිට මේ පළවෙනි 4 දිනකට එන්න පුළුවන් කමක් තියෙනවා. ඇත්තටම ලොකු වෙනසක් කරන්න අවශ්‍ය නැහැ මේ වෙනකොට අපි කරපු දේවල් ඉදිරියට කරගෙන යන්න. ඉදිරියට ශක්තිමත් තවත් ශක්තිමත් කරගෙන යාම තමයි මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ. ඔබට රංගන හිරක් දෙන්න ආරාධනයක් ලැබුණාද? මට හම්බුන්නේ නැහැ කතා කරන රාමනායකත් ඉන්නවා. ඉතින් මට අඩුදාන ලංකාවේ කීප දෙනෙක් ඉන්න හින්දා මට ලොකු තනියක් දැනෙන එකක් නැහැ. හැබැයි ඉතින් හැමතිස්සම මේ එක පාටම මේ තීරණය ගැන ඔක්කොම මගෙන් අහනවා. ඉතින් එක පාටම ගත්ත තීරණයක් නෙමෙයි. මොකද මම ටිකක් හිතලා බලලා මොකද මම කෝච් කෙනෙක් හැටියට තවදුරටත් මේ ශිෂ්‍යය රැඳී ඉන්නවා නම් මට විදේශ පළපුරුදු අවශ්‍යයි. ඉතින් ඒ හින්දා මම මේ තීරණය ගත්තා. මම හිතන්නේ තමන් අද මේ තියෙන ෆෝමැට්ස් තුනේම ක්‍රීඩා කරන එක අපි යම්කිසි අධ්‍යයනයක් කරන්න ඕනේ. අධ්‍යයනය කරන ගමන් මේ ක්‍රීඩාව කරගෙන යන විදිය විශාල කැපකිරීමක් කළා. මේකේ ෂෝට්කට් එකක් නෑ කොහෙවත්. මේ උඩට යන්න තමන් මහන්සි වෙලා කැපකිරීම කරලා තමන්ගේ අඩුපාඩු හදාගත්තොත් තමන්ට තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන්. හැමතිස්සෙම මහන්සි වෙලා වැඩ කරනකොට තමන්ට ඒ රිදී රේඛාවක් තියෙනවා හැමතිස්සෙම. ඒකෙන්ද මහන්සි වෙලා වැඩ කරොත් තමන්ට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි හෂන් අයියා වගේ ඉදිරි අනාගත සුබ පැතුම් එක් කරනවා. ස්පෝර්ට්ස් හබ් ෆේස් ටු ෆේස් වැඩසටහන සමග එකතු වීම ගැන ගොඩක් ස්තුතියි. ඉතින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් බොහෝ දේ කතා කළා. අපි සූදානම් තවත් ෆේස් ටු ෆේස් වැඩසටහනක් සමගින් යලිත් ඔබ හමු වීමට. එතෙක් ඔබට සුබ දවසක්.